මොකටද ඉන්න කියලා අහනවා ඊට පස්සේ හොඳ ලස්සන කතාවක් කියන බක්ම රාජා කියනවා ආවාසනවන්ත පෞකාර සත්වයා කටේ කෙටේරිය කරන් කින උපදින්නේ ඒ කෙටේරියෙන් තමාත් නැසිනවා අනුනුත් නැසිනවා කියනවා ඉතින් මේ නිසා එයා මෙරිලා ගිහිල්ලා නිරේ උපන්නා මේ වගේ මේ පව කරන මිනිස්සයාට ඒකේ විපාකේ හොයන්න අවශ්‍ය නැහැ එයාට ඕන කරන යම් කිසි කාරණයක් තමන් සාක්ෂාත් කරගන්න යම් මහන්සියක් ගන්නවද ඒක විතර එයා කල්පනා කරන්නේ මෙන්න මේ දුර්වලතාවෙන් තමයි පව බලවත් වෙන්නේ දැන් බුදු දේශනාව අහපු කෙනා නැත්තම් මේ ලෝකී සදාචාරය දන්න කෙනා හැමතිස්සෙම යම් කිසි කෙනෙකුට එක්ක ගහන්න ඉස්සෙල්ලා බනින්න ඉස්සෙල්ලා අපහාස කරන්න ඉස්සර වෙලා ගරහන්න ඉස්සර වෙලා බුද්ධිමත් කෙනෙක් නම් ඒක හිතනවා යා මේක සුදුසුද මේක මම කරන එක කමක් නැද්ද කියලා නමුත් එහෙම එකක් නැතුව නිකන් තමන්ගේ දේ මොන ක්‍රමයෙන් හරි කරගන්න කැමති එක්කෙනා ඉන්නවා ඒක තමන්ට යමක් ලබා ගන්න කියලා ඒක අහිමි වෙච්ච එක්කෙනා ඉන්නවා ඒ බඳුවයි එහෙම නැහැ එතකොට ඒ කෙනා මොකද කරන්නේ සම්පූර්ණ මේ පව කරාම යනවා දැන් අපි තව උදාහරණයක් ගත්තොත් මාගන්දියා අර මාගන්දියාට බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ශාරීරියේ මේ අසූචි පුරවල කැටයන් කර අපිරක් වගේ මම දකින්න කිව්වා ඉතින් ඇත්ත ඒ උන්වහන්සේ කෝන්නේ බලපු විදිය එතකොට මාගන්දියාගේ අම්මයි තාත්තයි එයාට ප්‍රශ්න කළා බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට වහන්සේ මේ බලන විදියෙන් වහන්සේ මේ වෙන ලෝකයක ලස්සන ශාරීරිය කල්පනාවක් තියෙනවා නේ නේ මට එහෙම දසන්න නැහැ කිව්වා අම්මා තාත්තා ධර්මයට ආවා දුව ගැටුණා ගැටලා ගියා උදින රජුරන්ගේ අගබිස වුණා ඊට පස්සේ පුළුවන්තරම් පල්ලි ගත්තා පව් කළා පවුල ඉවරයක් නෑ ඉතින් මේ නිසා හැබැයි මේ කේස්ලි මහත්තයා අපිට එකක් වෙනවා මේ ලෝකෙ දිහා බලද්දී දැන් අපිට මා හිතනවා මේ මීට අවුරුදු 30කට කලින් අපි මේ පාවිච්චි කරන පහසුකම් මුකුත් නෑ අපිට මීට අවුරුදු 30කට කලින් අපිට සෙල් ෆෝන් තිබුණ නෑ කම්පියුටර්ස් පාවිච්චියක් අපිට තිබුණ නෑ ටීවී තිබුණ නෑ ඊළඟට මේ ටෙක්නොලොජිස් මුකුත් තිබුණ නෑ අපිට අපි අමුතුම ලෝකෙක හිටියා හැබැයි දැන් අපි හිතනවා ඊට වඩා අපි මිනිස්සු පහසුකම් තියෙනවා දැන් අපිට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ටිකට් එක බුක් කරන්න පුළුවන් ඔක්කොම කරලා එයාපෝට් එකට යන්න පුළුවන් හරි ලේසියෙන් අපිට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ලෝකෙ ඕන රටක එක කතා කරන්න පුළුවන් අපි මේක හිතනවා මේක තමයි මිනිස්යාගේ දියුණුව කියලා නමුත් අපිට පේනවා පෙර මිනිස්යාට වඩා වර්තමාන මිනිස්යාට ඒක කුසලතාවයක් අහිමි වෙගෙන යනවා ඒ තමයි මිනිස්යාට දරා ගැනීම කුසලතාවය නේ මේ කියන්නේ දැන් මනුෂ්‍යයාගේ මේ දරාගැනීමේ කුසලතාවය අඩුවෙන්න මේ සීමිත කාලය තුළ මේ මනුෂ්‍යයා තමන්ගේ කරුණ සාක්ෂාත් කරගන්න ගිහිල්ලා එක කයින් පව කරනවා එක වචනින් පව කරනවා එක මනසෙන් පව කරනවා මේ නිසා මා හිතන්නේ බුද්ධිමත් මනුෂ්‍යයන් හැටියට ආගම් ભેදෙ කෙසේ වෙතත් මා හිතනවා මේ පව කිරීම නොකළ යුතුයි කියලා කවුරුත් පව සම්බන්ධ ස්වාමීන් වහන්සේ සාහිත්‍යයේ එන යෙදුම් ගැන තමයි මම ඊළඟට අහන්න හදන්නේ මොකද බෞද්ධ සාහිත්‍යයේ කෙසේ වෙතත් අපි දන්නා සමහර දැන් කිතුරු සාහිත්‍යයේ සමහර අවස්ථාවලදී මේවා ජීවීන් බවට පත් කරලා තියෙනවා දෙවියන් වහන්සේ හා ආදම් ඒ වගේ කතාවේ සිට යක්ෂයා ඉන්නවා එහෙම නැත්නම් සාතන් කැඳ වෙනවා සාහිත්‍යයේ එහෙම තවන්ගේ ආගමික ඔබවහන්සේ මේ ආගම් දෙක පිළිබඳව අවබෝධයක් තියෙන නිසා මම ඔබවහන්සේ අහන්න හිතුවේ පවට දෙවියන් පිනට අධිග්‍රහිත නම් පවට යකුන් අධිග්‍රහිත නම් බලවත් යකුන් ඉන්නවා කියලා කියනවා ඒ කියන්නේ ප්‍රබල පව් වලට ශක්තියක් තියනවාද කියලා පවට මිනිසුන් කෙරෙහි ක්‍රියාත්මක වීමේ මේ ශක්තියක් ශක්ති මූලයක් තියනවාද එහෙම නැත්නම් පවෙත් යම් කිසි ගරුකල යුතු කොටසක් තියනවාද පව එහෙම් පිටින්ම ප්‍රහීන කරන්න බැරි දෙයක්ද රැස් කරාට පස්සේ කවදාවත් අපි අත්හැරලා යන්න නැති දෙයක්ද අපි දැනගන්න කැමති පවේ ඒ ශක්ති ජනක ආරෝපණය ගැන පවට අසුර බලවේගයේ උදව්වක් තියෙනවා ඒකෙන් පවට නොපෙනෙන ලෝකෙ දැන් පිනට දිව්‍යංගේ උදව්වක් තියෙනවා වගේ දැන් අපි ගත්තොත් මේ ලෝකෙ තියෙන විවිධත්වයක් හැටියට මම මේක දකින්නේ සමහරු ආසයි පිනට සමහරු ආසයි පවට ඉතින් දැන් එක දැන් දේවදාහ කියන සූත්‍රයේ තියෙනවා ඩිගටනාත පුත්‍ර ගේ ශ්‍රාවක පිරිසකට බුදුරජාන් වහන්සේ දේශනා ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහනවා ඇයි ඔයගොල්ලෝ මෙච්චර දුක් විඳින්නේ එතකොට ඒ කියන්නේ දැන් අර දුෂ්කර ක්‍රියා මේ ගැන කියන එකට එතකොට ඒ පිරිස කියනවා මේ නිකන්ද්‍රනාථ පුත්‍ර කියන අපිට උගන්ලා තියෙන්නේ ඔහෙලා සංසාරේ පව කරපු අය ඒ නිසා හොඳට වද දීලා ශරීරයට මේ පව ටික ඉවර කරන්න කියලා අපි මේකට කැමති මේක අපිට රුචි මේක අපිට මනාපයි කියනවා එතකොට මේ වගේ මේ පවට මනාප පවට රුචි පවට කැමති පවෙන් සතුටු වෙන පව අභිනන්දනය කරන පව කරා යන මිනිස්සු මරුණට පස්සෙත් පවටමයි උදව් කරන්නේ ඉතින් මේ එක සිද්ධියක් සඳහන් වෙනවා මේ විනය පිටකේ එක භික්ෂුවක් අසුභ භාවනා කරලා මෙයාට මේ ජීවිතේ එපා වුණා. අය කරපු ක්‍රමේ වැරදිලා යාට. ඊට පස්සේ එයා කල්පනා කළා මේ
මට මේක හරියන්නේ නැහැ මම දිවන සා ගන්න ඕනේ දැන් යා තනියම නසා ගන්න නැතුව ඒ කාලේ එක්කෙනෙක් මිගලන්ඩ කියලා හිටපු ගහලෙක් මහල වෙලා හිටියා ඊට පස්සේ මෙයා ගාවට ගියා ගින්න කිව්වා මෙහිමයි මට අලුත් සිවුරු හම්බෙලා තියෙනවා මේ අලුත් පාත්‍රයක් තියෙනවා මාව මරන්නේ මරුවට පස්සේ ඔයා එක ගන්න කියලා දැන් මෙයාත් එච්චර ඒක කල්පනා කළේ නැහැ ඒ වෙලාවට මට එපා වෙලා කිව්වා මේක ඊට පස්සේ මෙයා ඒ මේ එමියා කඩුව අරගෙන බයක් නැන්නේ පුරුදු මිනිස්සයනේ මේ වික්ෂුන් ආසයේ ගෙල කැපුවා මරලා දැම්මා දැන් ඒ ලේ වැකුණු කඩුව අරගෙන ගියා ගඟට හොදන්න ගිහිල්ලා ගඟට හොදලා වතුරේ හොද හොද ඉඳනකට කල්පනා වුණා අනේ මම මේ මම මහණ වුණෙත් මේ පව් ගෙවා ගන්නයි මහණ වෙච්ච මම දැන් මම මේකලේ අතිරේක පවක් මම මේ සීලවන්ත ගුණවන්ත වික්ෂුන් ආසය නමකගේ හිස ගසා දැම්මා මේ පවක් නේද මගේ මුණේ කියලා මහා ශෝකයක් හිතෙන් එනකොට ගඟෙන් උඩට මතු වුණා දෙවි කෙනෙක්. මතුවලා කියනවා පින්වත ඔබ පිනක් මයිකලි. ඔබ පිනක් මයි රැස්කලි ඉතුරු පිරිසත් මරන් යන්න කිව්වා. ඒතර බලන අර පවට උදව් කරපු බලවේගි. මාර බලවේගි කියලා අපි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට මාර බලවේගය උදව් කරන්නේ ප්‍රාණඝාතයට. සොරකමට කාම මිත්‍යාචාරයට බුදුහාම දේවදත්තගේ අදහස තියෙන්නේ ධර්මය කියලා අවබෝධය කරලා දෙන්න නෙමෙයි. තමන්ගේ මතයට නම්මගෙන තමන්ගේ මතයට පක්ෂපාති පිරිසක් හදාගන්න. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනන්ද සරුත් මේ මුගලන් මහරහතන් වහන්සේලා අමතලා කියනවා සාරිපුත්තු මුගල්ලාන බලා ඉන්න එපා. අනුකම්පාවක් නැද්ද? අර සංඝ පිරිස කරදරේ විපතේ වැටෙන්න කලින් ඉක්මනට බේරගන්න කියනවා. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ගිහිල්ලා යනකට මේ දේවදත්ත දැන් බන්න කී කියනවා කියනවා අන්න බලන්න මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන පවත් මේ දැන් ඔන්න අතහැරලා මගේ ළඟට එනවා කියලා ඒ ඉදිරි දෙපැති තියාගෙන වාඩි කරගත්තා ඉතින් මේ ඊට පස්සේ සාරිපුත් මහරහතන් ඊට පස්සේ දේවදත්ත තවත් එකක් කළා ඊට පස්සේ කිව්වා මේ සාරිපුත්ත මේ මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා මොකද බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා මම පොඩ්ඩක් හාන්සි වෙනවා කියලා උන්වහන්සේ හාන්සි වෙලා ධර්මය අහගෙන ඉන්නවා සාරිපුත් මහරහතන් වහන්සේ හෝ මුගලන් මහරහතන් වහන්සේ ධර්මය කියනවා ඒ ක්‍රමෙම මෙයා අනුගමනය කළා එදින අපිට පේනවා මේ අර ඒ වගේ චරිතයක් උන්නගා ගන්න තියෙන ආශාව දේවදත්ත විනාශ වෙන බලපෑවේ ඊට පස්සේ සාරිපුත් මහරහතන් වහන්සේ ධර්මය කියනවා මුගලන් මහරහතන් වහන්සේ කියනවා ධර්ම කරුණ ඉරදීන් පෙන්නලා දෙනවා ඒ 500 නම සෝතාපන්න වෙනවා ඊට පස්සේ 500 නමත් අර පිරිසත් එක්ක වඩිනවා. දැන් බලන්න මේ මාර්ගඵල ආબોධ කරගන්න තිබිච්ච හැකියාව තියෙන අය පවා මේ පාපයට හසු වෙනවා. හසු වෙලා දැන් නූලින් ඒ කියන්නේ අත් වශයෙන්ම බොහෝම අශීර්යෙන් බේරුණා ඒ රහතන් වහන්සේලාගේ යුගය නිසා. බුදුරජාන් වහන්සේ දැක්කා තව ටික කාලයක් හිටියන මේ 500ම විනාශ වෙනවා කියලා. ඉතින් මේ නිසා අපිට පේනවා මේ පින් තියෙන මිනිස්යාගේ පින පවා නැති කරන්න මාර්ගයේ වඩන භික්ෂුවගේ මාර්ගය නැති කරන්න පවට පුළුවන් එක්තරා අවස්ථාවක් තියෙන මේ ස්වර්ණමාලී චෛත්‍යයට ගුරුනාන්සේ ගෝල් නමයි වඳින්න ගියා ඉතින් ගුරුනාන්සේ රහතන් වහන්සේ ගෝල් නමට ඉරිදි බලය තියෙන රහත් වෙලා නැහැ ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මේ චෛත්‍යයට මල් පූජා කරන්න මල් තියන්න කැමතිද කියලා අනේ පොඩි නම මේකට මේ චෛත්‍යයට මල් පූජා කරන්න මල් තියන්න මම කොච්චර සතුටුද කිව්වා එහෙනම් පොඩ්ඩක් වඳින්න ස්වාමීන් මං එන්නම් කියලා පිටිපස්සට ගියා එහෙම හිමාලයට වැගියා පෙරහංගඩේට මල් පුරවගෙන ආවා එළදුණු ස්වාමීන් මේක පූජා කරන්න කියලා දැන් ඉතින් අර ගුරු ස්වාමීන් වහන්සේ මේ මල මල අරගෙන චෛත්‍ය වටේට පූජා කරනවා ඉවර වෙන්නේ ඊට පස්සේ පොඩි නම මේක ඉවර වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේව හරවන්න කිව්වා මුණින් අතට හරවලා ගසන්න කිව්වා මුණින් අතට හරවලා ගැස්සුවා මල් ටික වැටුණා ඉවර වුණා ඊට පොඩි මේ ගුරු ස්වාමීන් වහන්සේ බැලුවා මේ පොඩි නමක ජීවිතේ මේ හැකියාව තමන්ටම විපත පිණිස පවතිනවා. දැකලක පොඩි නම ආයේ ඕක කරන්න එපා. විරුද්ධ පාවිච්චි කරන්න එපා. දැන් ඊරිදි පිනකින් ඉන්නේ. ආයෝක පාවිච්චි කරන්න එපා. පොඩි නම ඉක්මනින් මේ මාර්ගඵල අවබෝධය කිත කරගෙන මහන්සි ගන්න නැති වුණොත් කවදා හරි එක ඇහක් අන්ද වෙච්ච කාන්තාවකට කැඳවීම දින්න වෙයි කියලා. දවසක් මෙයා අහසින් යනවා දැන් ඇහුවේ නැහැ මොකද තමන්ගේ බලෙන් තමයි මත් වෙලා හිටියා දැන් යනකට මේ කාන්තාව ගීත ගයනවා දල් කඩකඩ ඉතින් මේක ඇහිලා මෙයාගේ අර ඉරි බලේ ටික ටික පිරිහිලා ගිහලා පාත් වුණා එනවා නම් දැන් සිවුරු ඇරියා විවාහ වුණා ඒ නූල් අර මේ රෙදි වලට නූල් කටින පවුලකට තමයි දැන් සම්බන්ධ දැන් දවසක් කෑම එනකම් බලාගෙන ඉන්න වෙනවා දැන් මට හරි බඩගිනි එනකොට ඈත ඉඳලා මේ බිරිඳ එනවා දැන් මේ කෑමේ කොළුව තියාගෙන
දැන් මට කේන්ති වැඩිකමට ඇහුවා ඊට දැන්ද මතක්ුනේ මේ මට මේ යාම ගැන කියලා අර නූල් කටින කටුවෙන් ගැහුවා කිලිම් ගිල ඇහි වැදුනා වැඩිච්ච ගමන් මෙයා එක පාට හඳන්න පටන් ගත්තා හඳන්න පටන් ගත්තට පස්සේ බිරිඳ කියනවා මට ආදරේ බිරිඳගේ ස්වාමීන් වහන්සේ අඳන්නේ කියලා නෝ දැන් මට මගේ ආචාර්යයන් වහන්සේගේ වදන් මතක් වුණා කියලා එතකොට මිනිස්යාගේ හැකියාව සම්පූර්ණ නැති වෙන්නත් ඒ මේ ඒ කියන්නේ ඒ එයා හරියට නුවණ පාවිච්චි කළේ නැත්තම් ඒක හේතු වෙනවා මේ නිසා විශේෂයෙන්ම මා හිතන්නේ වර්තමානයේ ඒ කියන්නේ මේ මිනිස්සුගේ ආයුෂ අඩු වෙන්න මේ මිනිස්සුන්ට මේ දැහැමි ලෙස හිතන හැකියාව නැති වෙනවා එතකොට අදැහැමි සමාජයක් බිහි කරන කොටස්කාරක වෙන්න ඕනේ අපි එතකොට මේ දැහැමි ලෙස ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න නම් මා හිතනවා පාපා චිත්තන් නිවාරේ පවෙන් සිත වලක ගන්න පුළුවන් නම් මං හිතනවා මිනිස්යාට තියෙන අද වර්තමාන මිනිස්යාට තියෙන ලොකුම අභියෝගය තමයි පවෙන් සිත වලක ගැනීම. ඒ අපි පෙර වැඩසටහනකදී මේ කුසල් පිළිබඳව පින පිළිබඳව කතා කරා. එහි දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ගැන කතා කරා. මම මේ වැඩසටහනෙත් ඔබ වහන්සේ අහන්නේ පින් තව කෙනෙකුට අනුමෝදන් කරවන්න පුළුවන් නම් පව් තව කෙනෙකුට අනුමෝදන් කරලා ගෙවා දමන්නත් බැරිද? එකම තර්කය අපිට දෙපැත්තට පාවිච්චි කරන්න බලවත්ද? පින් ගෙවෙනවා නම් නිතර රැස් කළ යුතු නම් පව් ගෙවෙනවා නම් රැස් නොකර හිටපුවාම නැවත ඒව බව පින් බවට පත් කරගන්න පුළුවන්. නිතර කියවන භාෂිතයේ තියෙන එක තියෙනවා අපි පව් කරන්න නැති නිසා අලුතෙන් පින් ඕනේ නැහැ. පව් ගෙවිලා ඉවර වෙනවා. පින් තියෙන ටික එහෙමම තියනවා වැඩි වෙනවා කියලා. එහෙම සම්බන්ධතාවයක් පින් එකට තියනවා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ දැන් පව් කරන්නේ නැහැ කියලා කෙනෙක් කොහොමද කියන්නේ? පුණ්‍ය පාප පහිනස්ස නැති ජාගරතෝ බයි. පින් පව් ප්‍රහින රහතන් වහන්සේට විතරයි. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය මනුස්සයා මාන්නිට කියන කතාවක් මිසක් ඒකේ සමහරට කී කියනලවත් එයා පවක් රැස් වෙන්නේ ඒක හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි මේ මේක පේනවා මේ බුද්ධ දේශනාව හොඳට පැහැදිලි සමහර අය පව් අනුමෝදන් වෙනවා. දැන් පින අනුමෝදන් වෙනවා නම් මේ මානසික දෙයක් මේක පින දිහා බල සතුටු වීම පව දිහා බල සතුටු වීම තුළ ඒ පව එයාට අනුමෝදන් වීමක් තියෙනවා. මේ නිසා ඒක නොකළ යුතුයි. මම හිතන්නේ අර මේ මට හොඳට මතකයි සංසාර මන්දිර කියන පොතේ තියෙන අර එඩ්ගා කේසී අර ජීවිත කියවීම වලදී රෝගින් වෙනවා. ඒ කියන්නේ ඒ රෝග අර සිංහ දඩයන් වලට මිනිස්සුන්ව දාපු වෙලාවේ රෝමේ ඒකට සම්බන්ධ වෙලා හිටපු අය ඒක දිහා බල බල සන්තෝෂ වෙලා තියෙනවා. ඒ සන්තෝෂ වීම තුන රෝග මේ මේ මනුස්ස ලෝකයට ආවන් පස්සේ ආ රෝගියෙක්. එතකොට එඩ්ගා කේසී කියන ඔබ පව අනුමෝදන් වුණා. ඔබ පව දිහා බල බල සතුටු වුණා. ඒකෙන් මේක වෙන්නේ කියලා. එද පින අනුමෝදන් වෙලා ඒ විදිහටම පවත් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕනේ පව අනුමෝදන් නොවී සිටින්න. දැන් සමහරට කෙනෙකුට හානියක් කරන හිංසාවක් කරනවා කරදරපත් කරනවා සමහර සත්‍යෙම යසයි කියනවා කළ වැඩි. මේ අනුමෝදන් වෙනවා පව. මම යා දන්නේ මේකෙන් හානියක් Tamanට වෙනවා කියලා. ඉතින් මේ නිසා අපිට දැන් වැටිලා තියෙන ආකාරයෙන් ඉස්සරහට එන්නේ ඉන්න මනුස්ස ලෝකේ තව කර්කශ වෙනවා. බෞද්ධ නොවන අය පව කවත් පවක් ම තමයි බෞද්ධ අර්ථයෙන් අරන් බලොත් ඔවුන්ට ධර්මය නොදැන සිටීමේ විපාකයක් පවක් බවට පත් වෙනවා ස්වාමීන් වහන්සේ මත දැන දැන කරන පවුත් නොදැන කරන පවුත් එකම කුලයකට දා තියෙන්නේ නෑ මේකේ තියෙනවා දැන් දැන දැන පව කරන කෙනාට ඉක්මනට බේරෙන්න පුළුවන් දැන් බුද්ධ දේශනා තුනේ ධර්මය නොදැන සිටීම කියන්නේ අපි ඒකට දාන්න ඕනේ විග්‍රහයට දැන් අපි ගත්තොත් මේකේ තියෙනවා සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියලා දෙකක් එතකොට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ මේ පව පිළිබඳව පින පිළිබඳ වැරදි අර්ථකථන වලට පැමිණීම. වැරදි අර්ථකථනකට පැමිණුණාම මොකද වෙන්නේ? දැන් අපි ගත්තොත් ඔන්න බාමියන් වල තිබිච්ච බුදු පිළිමේ කුඩු කළා. කුඩු කරාට පස්සේ ලෝකෙ විරුද්ධ වුණා. ලෝකෙ විරුද්ධ වුණාට පස්සේ අල්කයිඩා සංවිධානය මොකද කළේ? හරක් දහස් ගාණක් මරලා යාගයක් කළා. එතකොට ඒ කියන්නේ දැන් ඉගෙනගත්තු ක්‍රමයේ තුල මේ සත්ත්වඝාතනයේ යාගයේ හැටියට හඳුනලා ඒකෙන් පින කරන්න පුළුවන් කියලා කියනවනම් දැන් අපි ගත්තොත් රාජසිංහ රජුගේ පියා මරපු එකට භික්ෂුන් වහන්සේලා අඬ ගහලා ඇහුවා මට මේ ආනන්තරිය පාප කර්මය මට බේරෙන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක තිබ්බ භික්ෂුන් වහන්සේලාට තිබුණා රජුරුව නිසා යම් කිසි ප්‍රමාණයකට ඒක අමතක කරලා අපි මේ අලුතින් ජීවිතය පටන් ගමු හරි පින කරමු හරි කියලා ඒක වෙනස් මඟකට ගන්න. දැන් මේ වගේ අජාසත් රජුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ආපිලා උන්වහන්සේ කවදාත් මේ පරණ ප්‍රශ්නේ අරගෙන ගත්තේ නැහනේ. මේ වගේ බේරන්න තිබිච්ච එකේ ඒක කල්පනා කළේ නැහැ. එතකොට මොකද වුනේ? මෙයා කියපුණා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා නෑ මේක පළ දෙනවා මේක නිරය යනවාමයි කිව්වා. මොකද භික්ෂුන් වහන්සේලා බව හිතවත් වෙලා හිටියා රජුරවන්ට කලින් පිය රජුරවන්ට. එතකොට Hindu අයට එන්න කිව්වා. එතකොට සිව භක්ති කිව්වා හිටියේ අරිට්ට කිවෙන් ප්‍රධානයි ආවා. ආවට පස්සේ කිව්වා හරි අපි ආනන්තරී පාප කර්ම නැති කරලා දෙන්නම්. අශ්වමේධ යාගයක් කරමු කිව්වා.
ඊට පස්සේ හාකේලා අශ්වමේධ යාගය කළා අශ්වය මරලා යාගය කළා සිරිපාදිත් පවරලා මිනිය සංඝයා මරලා මිනිරු විහාර ගිනි තියලා පොත්පත් විනාශ කළා දැන් බලන්න එකකින් මිදෙන්න එකකට ගියපු ආකාරය එතකොට මේ නොදැන නෙමෙයිකට කියන්න ඕනේ වැරදි දෘෂ්ටියකට හසු වී යනදී මං හිතනවා බේරෙන්න අමාරු එක බුද්ධ දේශනාකේ තියෙනවා ඒක මහණෙනි මේක හරියට කොහොම බැටිය වගේ කියනවා වැරදි දෘෂ්ටිය කොහොම බැටිය මොනතරම් සරුපසක හිටෙව්වත් කොහොම බැටේ පැලුණාට පස්සේ ඒ කොහොම බැටේ යම් කඩක් ඇද්ද යම් මුලක් ඇද්ද යම් දල්ලක් ඇද්ද යම් මලක් ඇද්ද යම් ගෙඩියක් ඇද්ද ඔක්කොම තිත්තයි කියලා එහේ සරුදේ සරු වශයෙන්ුත් නිසරුදේ නිසරු වශයෙන්ුත් උදා කරගන්න ලෝකය ඒ දෙකෙන් මුදවා ගන්නට නිසරුදේ සරු විදිහට දකින්න පුද්ගලයන්ගෙන් නිසරුදේ සරු දැකලා එහි ප්‍රතිඵල උදා කරගෙන ඒවා සරු දේවල් විදිහට සමාජයට කියන පුද්ගලයන්ගෙන් ඔබේ දැස්මත් නොකර ගන්නට මේ අකුසල් පිළිබඳව අද උදෑසන අපි කළපු කතා බහ ප්‍රයෝජනවත් වේවා කියන එකයි අද අපේ ප්‍රාර්ථනාව. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපි වැඩසටහනට ධර්ම දානය සඳහා මෙහි වැඩම කර අති පූජනීය ඥානන්ද ස්වාමීන් වහන්සේට වැඩසටහන සහභාගී වුණේ.